අද දවසේත් අපි හරි ලස්සන තැනකට තමයි එන්නේ. ඉතින් බොහොම හඳුරන තැනක්. අද දවසේ ආමන්ත්‍රණය අපි හිතාගත්ත මේ විහාරස්ථානය මේ පිරිවන ගත්තොත් වගාවට තෝතන්න බවට පත් වෙලා තිබිච්ච විහාරස්ථානයක නිසා අපි බැලුවා මේ පොඩි හාමුදුරන් වහන්සේලා දිරිගැන්වීම සඳහා පැල බෙදා දෙන්නට. විශේෂයෙන්ම අපේ පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ ඉන්ද්‍රාණි චන්ද්‍රලතා අම්මා ඩුබායි වල ඉඳගෙන අරමුණ තමයි ඇත්තට මල්ලි ගාමිණී පියා විවරත්නයට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාව සහ මව ඩොරින් වික්‍රමසිංහයට නිරෝගී සම්පන්න භාවය ප්‍රාර්ථනා කිරීමේ අදහසින් මීට පෙර අපේ හාමුදුරනේ අපි අර මහාන පින්කම සඳහා පොඩ්ඩක් කලක් ගියා නේද හාමුදුරනේ. අපි මේ ඒ අම්මා මේ මහාන පින්කමේ අපේ පොඩි හාමුදුරන් වහන්සේලා දැකලා මෙයාත් මේ පොඩි හාමුදුර තමයි නම් මොකක්ද දැන් පොඩි හාමුදුරගේ? සුමේද පොඩි හාමුදුරෝ සහ අනිත් පොඩි හාමුදුරන් වහන්සේ වෙනුවෙන් තමයි අපිට ඒ කටයුත්ත වෙනුවෙන් දව්පකාර කරේ. ඉතින් නමුත් අපි ඊට පස්සේ ධර්ම දේශනාවක් සිදු කරා. දැන් මේ වැඩ කටයුතු අපි හාමුදුරනේ කොහොමද යන්නේ දැන්? වගාව කටයුතු මේ තෙරුවන් සරණයි අපේ කැලුම් බෝධිමාන මහත්තයා. ඒ වගේම අපේ විජේසුන්දර පිරිවෙනේ අපේ ප්‍රධානම ශක්තිය ප්‍රියන්ත ගුරු මහත්මා. ඉතින් මේ මුලින්ම මතක් කරන්නට ඕන මේ අද නම් පොඩක් මේ පොඩි හඳුරුව මේ බොහෝ අය අසනීප වෙලා ඉන්නේ. එහෙමයි. මීට පැයකට විතර කලින් මේ ප්‍රියන්ත මහත්තයා ඇවිල්ලා පොඩි හාමුදුරු කාටත් බෙහෙත් දුන්නා. එහෙමයි. සිරප් එකක්. එන එන හැම කෙනාගේම මහම කැස්ස තියෙනවද කියලා සිරප් එකක් දුන්නා. මටත් දුන්නා. ඒක ඒ පහසුව තමයි මේ ඉතින් දරුවන් සරණයි ඒකට මේ පොඩ උගුරුකට පොඩ පැහැදිලා තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ පහුගිය දවස්වල බෝධිමාන මහත්තයා ඇවිල්ලා අර මේ අපි අර වීඩියෝ කරගෙන ගියා පළදාව සම්බන්ධයෙන් මේවා. ඉතින් මේ අපි මේ පොඩක් අර වර්ෂාව වැඩි වුණ නිසා තමයි මේ අපට පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් තිබ්බේ. ඉතින් ඒ නිසා මේ අපි සමහර වෙලාවට බෝග අරගෙන එක තැනකට අරගෙන වෙනවම ගයක් ඇතුළේ තිබ්බා. තිබ්බට පස්සේදී අපි ඒක නිකන් පරීක්ෂණයක් කරන් තමයි ඒ දේ මහත්වය කරේ. මේ කොළ හැලෙන්න ගත්තා. එයා වැස්සට තෙමුණත් අදාළ පරිසරයේ ගස් තියෙන්න ඕනේ කියන සංකල්පයත් ඉගෙන ගත්තා. එහෙම තියලා ඉතින් මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර නම් තියෙන සෑහෙන. කොහේ ගියත් ඉතින් සෑහෙන ප්‍රතිචාර තියෙනවා. මේ අපට කියන්නේ මේ පන්සල ගෙවත්තක් කියලා හාමුදුරු නේද කියලා මගෙන් අහන කෙනින්. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඊට පස්සේ මේ කොහොමද ඒ ඉදාර බෝධි මේ කැලුම් මහත්තයා මම කියපු වගේම අර අර නිකන් මේ නිකම්ම ඉන්න නැතුව මොනවා හරි දෙයක් කරලා ඒකේ අර අපි ලබනෝනේ බලදාවත් දැන් ගහකින් කොලකින්. ඒ වගේ අපිට යන යන දෙන හැම වෙලාවකදී දැන් මේ දවස්වල මේ කටන පින්කම් නිසා දින 7ක් 30 පින්කම් පන්සලේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අය මේ හැන්දෑවේ ආවත් ටෝච් එක අරගෙන හරි ගිහිල්ලා බලනෝ මේ අර ටීවී දකුණු මාධ්‍යාලෙන් දැක්ක දේවල් ටික බලනෝ මේ පළදාව තියෙනවද කියලා. ඉතින් පළදාව යම් මට්ටමකින් අපිට තියෙනවා. අර වර්ෂාව නිසා තමයි පොඩි පොඩි දේවල් තියෙන්නේ. නමුත් සාමාන්‍ය තත්ත්වයක්. ඔව් එහෙම තමයි ටික කරගෙන යන්නේ. ඉතින් අපි උත්සාහ ගත්ත මේ තරංගයක් නෙමෙයි අපේ ආන්දරණේ මේ පොඩි හාමුදුරන් වහන්සේලාගේ උනන්දුව තව තවත් වැඩි කිරීමේ අපේක්ෂාව ඇතුලේ තමයි අපි මේ ගෙවත්ත වැඩසටහන යටතේ තවත් මේක තව ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් අද දවසෙත් අපි මිරිස් මාළු මිරිස් එඬේර මිරිස් උභහන්සේ ගොඩක් කැමති. මම ගොඩක් කැමති මේ එඬේර මිරිස් වලට. එහෙම තමයි. එඬේර මිරිස් වලට කැමති. ඒ ලැබිලා තියෙනවා. ඉතින් මේ දම් වර්ණයෙන් යුතුව එඬේර මිරිස්. ඉතින් අපි බලන්නේ අපේ ආන්දරණේ මේවා දැකලා තව තවත් ජනතාව මේ සඳහා යොමු කිරීම තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ. හාමුදුරුවෝ දැන් ඇත්තට පොඩි හාමුදුරන් වහන්සේලාගේ කැමැත්තක් තව වැඩි දියුණු වෙලා තියෙනවද? ඔව් දැන් මම කැලු මහත්තයා කිව්වනේ අර මේ ප්‍රියන්ත මහත්තයා මම කිව්වා මේ අපර මිරිස් පෑල් ටිකක් ඕනේ කියලා එළියට මිරිස් පෑල් ටිකක්. එහෙමයි. ඊට පස්සේ සර් ඒක කතා කරලා ඒකට සම්බන්ධ කරානේ. ඉතින් ඒ නිසා දැන් ඔන්න මෙතන මේ පොඩි හඳුළු කීප දෙනෙක් ඉන්න මෙතන කවුරුත් උදව් කරනවා. නමුත් අපි අර මේ තරංගයක් නොවුනත් අපි පළදාව ලැබිලා තියෙන විදිහට අපි මේ 1 2 3 4 5 6 වගේ මේ ලකුණු කරලා මේ ස්ථාන කුසලතාවය 1 2 3 4 පොඩ්ඩක් කුසලතාවය වර්ධනය කරන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ අපිට. එතකොට උනන්දුවක් ඇති කරනවා මේක තව තවත් වැඩි දියුණුවීම අතිශයම වැදගත් වෙනවායි කියලා කියන්නේ. ඉතින් ප්‍රියන්ත මහත්මයා ඇත්තටම ඔබතුමා මේ වගේ කටයුතු වෙනුවෙන් අපිට ඇයි වැඩිපුර අවධානය යොමු කරන්නේ? ඇත්තටම මේ
පහුගිය දවස් ටිකේ මේ පැල හැදුණු විදිය දැකලා මේ පොඩි පුඩා සාමින්නාංශලා වගේම අපේ පරිණත සාමින්නාංශේ වගේම අපේ නියෝජ්‍ය පරිණත සාමින්නාංශේ වගේ ඒ සාමින්නාංශලා හුඟක් මේ වැඩ මම දන්නේ ගොඩාක් වැඩ තිබුණත් මේවට කාලය කැප කරන හැටි දැක්කම ඇත්තට පුදුමයි මේ මොකද කොච්චර වැඩ තිබුණත් ඕන රැයක දුරකථන ඇමතුමක් ගත්තොත් ඒ වෙලාවට කතා කරලා මේව සම්බන්ධීකරණය කරලා හරි අමාරු කැප කිරීමක් මේක. ඒ හැම කෙනාටම මෙහෙම බෑ. ඉතින් මේ සමාජලාවට මේ කවුරු මොනවා කිව්වත් දැන් අධ්‍යාපන රටාව තුල අධ්‍යාපන රටාව තරඟය තුල හුඟක් මිනිස්සු අසාර්ථක වෙලා නේද? ඉතින් හුඟක් මිනිස්සු මේ අස්ථානගත වෙලා හුඟක් දරුවෝ නිකන් තරඟයක ගිහිල්ලා ළමයි නිකන් මේ දැන් අද තියෙන තත්ත්වෙත් එක්ක ළමයි මානසික වැටලා තියෙනවා. අපි දැකපු දේ ඒක. ඉතින් මේ තුල පරිසරෙත් එක්ක ස්වභාව දහමත් එක්ක මේ වගාවන් එක්ක මේ යොමු වෙලා පොඩි හාමුදුරුවෝ ඒ මානසික නිදහස තියාගෙන අධ්‍යාපන කටයුතු කරන එක තමයි මම ප්‍රධාන වශයෙන් දැක්කේ මෙහිදී. ඉතින් මේ තුල මේ දැන් මට පහුගිය දවසේ අපේ පොඩි එකනල් ලෙඩ වුණා. ඉතින් මේ මටත් ඒ ලෙඩේ තාම තියෙනවා. ඉතින් පස්සේ පෙරේද මේ අර විශේෂඥ වෛද්‍යවරයෙකුට කියලා බෙහෙත් ගත්තා. මොකද තැන් තැන් වලින් බෙහෙත් තරම් රුපියල් 10000 ගණන් වියදම් කරනවට වැඩිය හොඳ අර වගේ කෙනෙකුට දුන්නම එක සැරින් සනීපයි. අපි වෙලා තියෙන අපේ සමාජයේ අවබෝධයක් නැහැ. අතෙන්ට යනවා 10000 ගණන් වියදම් කරන බෙහෙත් ටිකක් ගන්න එතනින් සනීපයි. තව තැනකට දුවනවා. මම කරේ මේ අකුරැස ප්‍රදේශයේ කියලා විශේෂඥ වෛද්‍යවරයෙකුට ළමා රෝග පෙන්නලා බෙහෙත් ගත්තා. ඊට පස්සේ අපේ දරුවට සනීපුණු නිසා මම දන්න මෙතනක් තියෙන පොඩි හාමුදුරුවනේ. ඉතින් මම ඒ බෙහෙත් ටික අරගෙන ඇවිල්ලා මේ අපේ හාමුදුරුවන්ට දුන්නා. වෛද්‍ය සාධික ගත්තද ප්‍රියතුමා? නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. සිරප් එකන්නේ දුන්නේ හාමුදුරුවනේ. පොඩි ඉතින් මේ තේ වයසේ අයනේ. ඉතින් එකම මේ වෛරස් එකනේ මේ දවස්වල යන්නේ. ඉතින් බැරි නම් පොඩි කට්ටිය ඉතින් මොකද මේ නැත්තම් මේ ත්‍රිවිල් ගාස්තු කීයක් යනවාද ඒ විටින් විට යන්න. අනිවාර්යයෙන්. ඉතින් ත්‍රිවිල් ගාස්තු යනවා ගොඩාක් යනවා. මේ සිරප් එකක් දුන්නා. ඉතින් සිරප් එක ගෙනත් දුන්නා. තවත් වෛද්‍ය තුමෙක්ගෙන් අහලා මේ සිරප් එක දුන්න කැටලුවක් නැද්දයි කියලා. එහෙම ගෙනත් දුන්නා. ඉතින් එච්චරයි. ඉතින් මොකද දැන් මේ මොකද මේ මම දන්නෝ මේ අපිට ගැන්වීම් කටයුතු කරනකොටවත් මොකද සමහරවල් අපි කසාය පැටයක් හරි තම්බල දෙනවා. මම දන්නෝ මේ ඉන්න පරිවර්තන සාමින වංශේ එතකොට මේ ලොකු ආමඳුරු කසාය පැටයක් හරි තම්බල දෙනවා. මොකද ලෙඩේ කොහොම හරි සනීප කරගන්න එපා. නැත්තම් මොකද අද ත්‍රිවිල් ගාස්තු කීයද? අද මේ බෙහෙත් වලට කීයක් යනවද? ඉතින් සල්ලි 1000 ගණන් නැහැනේ. මොකද සමහරවල්ට මේ කොමාරේ අපිට දහමේ ආශිර්වාදයයි සියල්ල එක්කනේ මේ දෙක කරන්නේ. ඉතින් ඒ නිසා මේ අපිට මේ ඉතින් මේක මොකද අපිට අනුකම්පාව කියන එක හිතේ තියෙන. ඉතින් අපි මේට ඉස්සෙල්ලා රැකියා දෙක තුනක වැඩ කරලා තියෙනවා. ඒ තැන්වලදී අපි මොනවා හරි දෙයක් කරන්න මහන්සි ගත්තා. මොකද සාක්කුව ගැන හිතලා නෙමෙයි. ඔබතුමත් සාක්කුව ගැන හිත වැඩ කරොත් මේව කරන්න බෑ. කරන්න බෑ. ඒව ගැන ඉතින් කරන්න බෑනේ. අපි කවදාවත් එහෙම නේ අපි බලන්නේ මේකෙන් මොන ලොකු දෙයක් වෙනතනට අපි උදව් කරන්න හරි කැමති. අපි සතුට සොයා යන මිනිසු මුදල කියන්නේ හරි තාවකාලිකයි. මේ තියෙන මේ නැහැ. නමුත් ජීවිතේ සතුට තියෙන්නේ වෙනතරක තියෙන්නේ. අපි ඒ නිසා තමයි ඇත්තටම අද දවසෙත් මේ එක වැඩසටහනක් කරලා මේ අම්මාගේ හිත සතුටු කරන්න තමයි අපිට ඕන. අපි හැම විටම බලාපොරොත්තු වෙන්නේ ඒක. අපේ ප්‍රේක්ෂකයන්ගේ හිත කොහොමද සතුටු කරන්නේ? ලැබෙන එකට වඩා වැඩි දහස් ගුණයක වැඩි ප්‍රමාණය අපි කරන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්නේ. ඉතින් පොළොන්නරුවේ ජයන්තිපුර ප්‍රදේශයේ ඉන්න අපේ ඉන්ද්‍රාණි චන්ද්‍රලතා අම්මා තමයි ඩුබායි වල ඉඳලා අපිට මේ උදව් උපකාර කරේ. මල්ලි ගාමිණී සහ පියා විමරරත්න අයට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතුව ඒ වගේම මව ඩොරින් වික්‍රමසිංහයට නිරෝගී සම්පන්න භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ඇතුව තමයි මේ කටයුතු අද දවසේ අපි සංවිධානය කරේ. ඉතින් අපි බලාපොරොත්තුනේ මේ ස්ථානයේ තව තවත් මේ වගාව වැඩි දියුණු කිරීම තමයි. ඒ වගේම පොඩි හාමුදුරන් වහන්සේලාගේ මේ වගාවට තියෙන ඇල්ම ඒ කුසලතාවයන් තව තවත් වර්ධනය කළ පරිසරය සමග ජීවිතයේ ලංකරීම ඇතුලේ දැනෙන සතුට මතු කරන්න තමයි අපි හාමුදුරනේ අපි අපේක්ෂාව බවට පත් වෙන්නේ. ඉතින් අද දවසේ මේ ගෙවත්තේ හාමුදුරනේ වැඩියෙන්ම මේ වගාවට යොමු වුණේ කවුද අපි හාමුදුරනේ? අර මේ වැඩිපුරම තියෙන්නේ අර කස්ලබු වගාවේ පළදාව තිබ්බා. එහෙමයි. දැන් අපි අර අනුරාධපුරේ හාමුදුරු අර සුද්ධ කරන්නේ කුරුල්ලොට දෙන්නත් ඒ පොඩි හාමුදුරු හදපු ගස්ලබු. එහෙමයි. ගහේ පළදාව තියලා තියෙන අපත පාට ගිනි. එහෙමයි. ඒක නාමෙන් වළඳනවා ඒක. මේ කවුද? මේ යනි කෝටිස්සක. මේ පොඩි හාමුදුරු දෙක. ඔව් සුනිතාව නෑන්නේ. ඔව්. සුනිත එන්න.
Api daerah miris tika sahawe malu miris shala pemana ketia patu leti batakolu mewake buhu pada warga shala pemana ketia nanti ada dapat set pada hamdur tapi paritia karena me koma ikat deka palawistane deka me dedena wedipura api hamdur ne wedipura pala pemana dena nuhansela tau daire mat karana dewana istane kau dapi handani dewana istane tina pemi dena mudi tepuri handara pala hati puni ara api hati wata dana beru neka nega bona dapi handani wetakolu deng pala dawa tia de tamane mal tia no hondara deng hati gine no roga mono wat ne hemai mena me api metana wambotu pala tamai tiene metana pala siye kata wedi pramanaya tiene podi handrane pala hitawala apita pennanna api handrane lassanak etakota apita hari kemathi etakota tawa tawat ape podi hamduru me weda karunnan api hamudrane ai ape minisunta beri kiyana karane dan metane ennata kalinoth mama karyala parishreth hitewwa attatama me විශේෂයෙන්ම ඉන්දීර මිරිස් බල 15ක් විතර ප්‍රියන්ත මහත්මයා අපි හිටෙව්වා. ඉතින් අපිට හරිම සතුරුයි මොකද මේ මේ මහත්මයා මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දැන් මේ පැල එක එක වෙළඳ ආයතන වලින් අපි දැක්කම ආසාවට ගන්න යනවනේ. එහෙමයි. දැන් මෙච්චර උසත් නැහැ. මෙච්චර පැල සංඛ්‍යාවක් ඇත්තෙත් නැහැ. පැල 4ක් 5ක් හරි තියෙනවා. ඒකෙන් පැල වෙන්නේත් නිකන් මේ එකක් දෙකක් විතර. අපිට ඉන්දද්දි චේන් තියෙන අපි ඉන්දන එක නේ. ගෙනාවු හින්දම. දැන් මේවායි බොහොම ශාස්ත්‍රීයව පැල තියෙනවා. ඒ වගේ බලන්න උස මට්ටම. එහෙමයි. අපි මේක පොඩි සාත්වයක් දෙන්නුනේ මේක වගා කරගන්න පුළුවන්. ලේසියෙන් වගා කරගන්න පුළුවන්. අනිවාර්යෙන්. ඒ කියන්නේ අපි කරන වැඩ හරියට කළොත් මං හිතන්නේ ඒක තමයි අවශ්‍යම දේ. මේ පොඩි හාඳුර අපේ රත්නපුරේ සාසන රත්න හිමි තුන්වෙනි ස්ථානයේ මාළුවිරිස් මාළුවිරිස් තව තියෙන මේ සාම්පල් එක උදාහරණ පොඩි එහෙම එහෙම හරිම ලස්සනට මේව කරලා තියෙන දැන් පළදාවක් තියෙන මේ පළදාව කැඩුවද පොඩි හාඳුර මේක නම් තාම නැහැ අහහ අනිත් ඒවායි කැඩුවා මොනවාද කඩලා තියෙන වම්බටෝ වම්බටෝ කඩලා තිනවා මාළුවිරිස් තුත් කඩලා තිනවා කඩලා තිනවා හා තාත්තා ලොකු සහයෝගයක් දෙනවා හා තාත්තා කොහෙද අද ගියේ තාත්තා වන්දනා ගමන යන්නනේ නිසා කියනවා මම රත්නපුරේ ආ ආ ඉතින් තාත්තගේ ලොකු සහයෝගයක් නේද අපේ හාන්දරනේ ලැබුණා මේ වගාවට නේද දිනු කරගන්න ඔව් දැන් කෝල් එකක් දීපලා හරියට දුක් වුණා මේ එහෙමයි ආව කිව්වට පස්සේ ඊට පස්සේ මේ අපි කොහොම වැඩහරන මෙහෙම කරන්න තව පැල ටිකක් හම්බ වෙනවා තාත්තා කොහොම මේ එහෙම තාත්තේ හේඳලා සැලසුම් කරනවා එහෙනම් හඳුනන පොර ටික දාලා අර අර පැකට් ටික කරගෙන අපි වැඩේ කරමු එහෙම කියලා මේ අර අනිත් කාරණා තමයි පැලුම් මහත්තයා අපි පොරොන්දු වෙනවා මේවා මේ එක යායකට එක පිළිවෙලකට මේ ටික අදලා මේ ඔය දැන් උදව් උපකාර කරන නෝනල් මහත්තයා පෙන්නන්න මේ දෙන්නේ අස්වැන්නක් අපි අරන් දෙනවා නේද එහෙමයි ඒක තමයි වඩා වැදගත් වෙන එතකොට අපිට ලබා දෙන විශේෂයෙන්ම අපිට කැනඩාවේ නම්ම තමයි අපිට පළමිනුවෙන් කරේ ඊට පස්සේ කැනඩාවේ තමයි මිස් කෙනෙක් අපිට මුල් අවස්ථාවේ උදව් උපකාර කරා ඔවුන්ගේ ඒ වගේ මේ ජපානයේ නම් අපිට උදව් උපකාර කරා ඉතින් මේ හරහා අපි බොහෝ දෙනාගේ ජීවිත යම් ආකාරයක වෙනසට පත් කරමින් අද දවසෙත් අපි
ජනතාව වට අපේ හාමුදුරනේ ඔබ වහන්සේ දෙන පණිවිඩය කුමක්ද පිණුසුගෙන අනේ හිත වෙන්නේ හැදෙන්නේ පළදාව නැ බොහෝ දේවල් කියන්නේ ඔබ වහන්සේගේ අත්දැකීම් ඔබ වහන්සේත් මේ ගෙවතු වල මේ බිමේ වැඩ කරන ස්වාමින් වහන්සේලමක් විදියට කොහොමද මේ මේක ඇත්තටම එහෙම දෙයක් තියද හාමුදුරනේ එදා කියපු වගේම දැන් මහත්තයෝ දැන් මෙහෙම ගලු මහත්තයෝ එදා මේ අපි කියවනේ සමහර දායක පිරිස් ඉන්නවා මේවට ආසයි එහෙම ආසාව ආදරේ තියෙනවා නමුත් කිසිම විදියකින් අර තමන් කැමති නැහැ මේ පැලයක් ඉඳන්න දැන් මට මතකයි දැන් කලුම් මහත්තයා කියපු දේ මම හොඳට හිතාගත්තා පැලේ ගලවද්දි තියෙනවා ඒකට අමුතු ක්‍රමයක් එහෙමයි පැලේ ගලවන්නේ කොහොමද ඉඳන්නේ කොහොමද එහෙමයි ඉතින් සමහර මිනිස්සු පැලයක් ඉඳන්න පාත්ති හදන්න පාත් වෙන්නත් කම්මැලි එහෙමයි ඒකයි තියෙන්නේ එහෙම බෑ ලොකු කැපවීමක් තියෙනවා ඔය අජුනේ කියන එක මම නම් කියන්නේ උත්සාහය උනන්දුවයි කැපවීමයි කියන මේ කාරණාවක් තමයි අජුනේ පිහිටන්නේ එහෙමයි අපිට ඒක සාක්ෂි තියෙනවා මොකද දැන් ඉඳපු හැම පැලයකම මල් හැදිලා මල් හැදිලා දෙන හැම පැලයකම එහෙමයි අපි දැන් අර සමහරලාට වහින වැඩි වුණාට පස්සේ සමහර පොඩි හාමුදුරු මේ කුඩයක් පවා ගිහින් තියෙනවා සමහර පැලවලට එහෙමයි ඒ ලෝභ කමයි ඒ කියන්නේ මල් හැලෙවි කියලා ඉතින් එහෙමයි අපිට දැන් මේ පහු දැන් තියෙන මේ ප්‍රතිචාර ගතට පස්සේ ඉතාලම සුබදායක ප්‍රතිඵල තියෙනවා හාමුදුරනේ අපිට මේ එහෙමනම් මේ අපටත් අර හම්බුනොත් ලබා දෙන්න හාමුදුරනේ අපිත් එහෙම කරනවා කියලා එහෙමයි ඒ නිසා මම මතක් කරන්නේ මේකට මේ උනන්ද උත්සාහයයි තියෙන්න ඕන එහෙමයි ඒ නිසා අපර නැත්තම් එහෙම නැතුනොත් වෙන මහත්යෝ මේ පොළොවයි ගහයි විතරයි ඉතුරු වෙන්න අපරා අවසානට එහෙමයි තෙල් පෝර නැහැ කියලා දුක් විඳිනවා නම් පොළොවයි ගහයි විතරක් ඉතුරු වෙනවා අන්තිමට ගහ මෙරලා යනවා පොළොව ඉතුරු වෙනු නිසරු පොළොවක් අපි ප්‍රධාන කාරණා තමයි මේවට උමනා කරන බැක්ටීරියා දිරීර වගේ සත්තු අඹවන්නේ නැහැ මේ පැලින් දනකොට එහෙමයි එයාලත් මේක එකතු කරගන්නවා එහෙමයි ඒ රසායනික අර කඩේ තියෙන ඉතින් අර රසායන පොර දැවුවට පස්සේ වෙන්නේ එහෙමයි මේ මේ ආකර්ෂණය වෙනවා ආන්නේ එහෙමයි ඉතින් ඒ නිසා මේ අපි හැම කෙනෙකුටම කියන්නේ ඉතින් අර උත්සාහය උනන්දුවම තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියලා. තීරණේ වෙන්නේ. ඔව්. ඉතින් අද දවසෙත් ඇත්තටම අපි ගෙවත්ත වැඩසටහන යටතේ මේ වගේ අපූර්ව වැඩසටහන සිදු කරන්නේ. ඉතින් ඔබටත් හැකියාවක් තියෙනවා අපිත් එක්ක අත්වල බඳ ගන්න. ටීවී දකුණ ගෙවත්ත දැන් මාස 5කට වැඩි කාලයක් තිස්සේම අපි ගම් නියංගම් සැරිසරමින් අපි හැමදෙරේ මේ වගා කටයුතු මිනිස්සු අතර ගොඩනගන්න අපි උත්සාහ දරන මාධ්‍ය ආයතනයක් විදිහට අපි විශ්වාස කරන අපි මේක ජාතික කටයුත්තක් විදිහට මාධ්‍ය ආයතන තුල. ඉතින් අද දවසෙත් අපි මේ හොරපාවුට් ශ්‍රී විජේ සුන්දරාරාම විහාරස්ථානයේ පිරිවෙන ආශ්‍රිතව තමයි මේ ගෙවත්ත වැඩසටහන සංවිධානය කරේ. ඔබටත් හැකෙනවා අපිත් එක්ක WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වෙන්න 0716 4630 86 දරන අපේ WhatsApp අංකයට කතා කරලා මේ වැඩසටහන සඳහා දිරියක් ශක්තියක් එකතු කරොත් අපිට තව තවත් මේ වගේ වැඩසටහන් මේ මහ පොළොව තුළ හිටවන්න පුළුවන් රෝපණය කරන්න පුළුවන් ඒ හරහා මේ සමාජයේ වඩාත් යහපත් තැනකට ගෙනෙන්න තමයි අපේ මූලික අපේක්ෂාව බවට පත් වෙන්නේ. ඉතින් අද දවසෙත් අපිත් එක්ක රැඳී සිටတာ බොහොම ස්තුතියි හැම දිනාටම. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.